ඔබනවතත් පාර්ලිමන් ගේට් සජීව දේශපාලන සංවාදයේ සමගින් ආණ්ඩුපක්ෂීය මතවාදයේ වෙනුවෙන් අපිත් සමගින් එකතු වෙනවා මැදම පළාත් සභාවේ හිටපු ඇමති පොදුජන පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් අපේක්ෂක නීතිවේදී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අයබෝන් ඔබතුමාට අයබෝන් මම ගෞරවයෙන් ජාතික රූපයෙන් පිළිගන්නවා ඔබ පිළිබඳ කතා කරද්දී මේ තෙන්නකෝන් කියන પરම්පරාව ගත්තොත් ඔබ 100 යක සිට පියා බොහොම මානුෂවාදී දේශපාලනික නියාලුණු පිරිසක් මේ ස්පාර ඔබයි ඔබේ පියා දෙදෙනාම දඹුල්ලෙන් ඉදිරිපත් වෙනවා මොකක්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ මොනවද මෙච්චර කාල ඔබතුමා කළේ දඹුල්ලට දඹුල්ලට කරපු දේවල් දඹුල්ලට ඇවිල්ලා බලන්න පුළුවන් ස්පනා පිට දඹුල්ල ඇති කරපු වෙනස තියෙනවා දඹුල්ලට කලින් කිව්ව එක කාලයක ගොමහන්දිය කියන හරක් 3400ක් පැය 24ම ලැබපු තැනක් එතකොට එතන හදලා අද වෙනකොට රටේ තියෙන අලුත්ම නගර සභාවක් හදලා රටේ ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානය දඹුල්ලේ හදලා එළවලු වෙළඳාමේ කේන්ද්‍රස්ථානය බවට පත් කරලා තියෙනවා ඒකම අපි මතක් කරන්න ඕනේ පහුගිය ඇඳිරි නීතිය සමේ රටම වැහුවා දඹුල්ල වහන්න බෑ දඹුල්ල වැහුවොත් කාරණා දෙකක් වෙනවා එකක් ගොවි ජනතාවගේ නිෂ්පාදන විකුණ ගන්න තැනක් නැති වෙනවා අනිත් පැත්තෙන් පාරිභෝගිකයාට ආහාර සැපීමේ අඩාල වීමක් සිද්ධ වෙනවා ඒක නිසා මුළු රටම වැහුවත් දඹුල්ල වහන්න බෑ කියන එක පහුගිය කාලේ රටටම එළියට ආවා ඒක නිසා ඒ තත්වයේ ගේන්න විශේෂයෙන් ජනක බණ්ඩාර තෙන්නකෝන් ඇමතුමා විශාල වෙහෙසක් මහන්සියක් ගත්තා මූලික දේවල් විදුලිය 180කට වැඩි අඩු ප්‍රමාණයක් තමයි තිබුණේ දරුවෝ අකුරු කරේ කුප්පි ලාම්පේ එහෙම තැනක් තමයි දැන් අපි කන පිට හරවලා තියෙන්නේ ඒ වගේ මේ ඒ දියුණුව අවාසනාවකට මාතලේ දිස්ත්‍රික්කයේ අනිත් තැන් වලට ගියේ නැහැ ලක්ගලට රත්තරට මාතලේට ගියේ නැහැ ජනක බණ්ඩාර තෙන්නකෝන් ඇමතුමාට අපිට වමනා වුණේ දඹුල්ල මාතලේ තත්ත්වයට ගියන හැබැයි අපි මාතලෙත් අභිභව වෙනම තැනකට දඹුල්ල ගෙනියන්න හැකියාව ලැබුණා කියලා අපි විශ්වාස කරනවා දැන් අලුත් අභියෝගය තමයි රත්තොට උකුවෙල මාතලේ යටවත්ත ලක්ගල නගර ටික දියුණු කරන්න විශේෂ සැලසුමක් අපිට ඉදිරි කාලේ හදන්නම සිද්ධ වෙනවා මොකද සමහර තැන්වල අවුරුදු 25කට 30කට ඒ වෙනස සිද්ධ වෙලා නැහැ දැන් මං පොඩි කාලේ කොටකල්සම ඇඳගෙන අපච්චිත් එක්ක රත්තර ටවුමේ යද්දි උකුවෙල ටවුමේ යද්දි තිබ්බ විදියමයි කිසිම වෙනසක් අවුරුදු 30කින් 25කින් සිද්ධ වෙලා නැහැ එක දෙයක් වෙනස් වෙලා තියෙනවා මං කොටකල්සම අඳින එක නවත්තලා දිග කල්සමට බහැලා තියෙනවා එච්චරයි වෙනස් වෙලා තියෙන්නේ ඉතින් අලුත් අභියෝගය තමයි ඒ තැන් නගා සිටවන්න දැන් රත්තොට ආසනේ වගේ තැනක් නගා සිටවන්න අපි මේ කාලේ ගත්තු මාතලේ දිස්ත්‍රික්කෙට අලුත් විශ්වවිද්‍යාලයක් එනවා අධිතාක්ෂණ විශ්වවිද්‍යාලයක් ඒකේ ඉඩම පවා අත්පත් කර ගැනීම පහුගිය දවසක සිද්ධ වුණා බන්දුල ගුණවර්ධන ඇමතුමා මේ මැතිවන්න කටයුතුත් අතරමඟ දාලා එතුමා මාතලේටත් ආවා දඹුල්ලටත් ආවා එතුමා ඒ ප්‍රකාශය කරා එතකොට අපිට ලැබෙනවා මේ අවස්ථාව ඒ නගරත් දියුණු කරන්න ඉදිරි කාලයේදී අවස්ථාව ලැබෙනවා. තව එකක් කියන්න ඕනේ මේ රත්තොට ආසනේම එක ජාතික පාසලක්වත් නැහැ. එකක්වත් නැහැ ආසනේටම නැහැ. එතකොට දැන් ඉදිරි කාලයේදී අපේ සැලසුම ජාතික පාසල් පහක් රත්තොට ආසනේ ඇති වෙනවා රත්තොට ජාතික පාසල් දෙකකුත් උකුවෙලට ජාතික පාසල් තුනකුත් මේ වගේ යටවත්තට වෙනම වැඩ පිළිවෙලක් ලක්ගලට වෙනම වැඩ පිළිවෙලක් ඒ වගේම ගලේවල ප්‍රදේශයට අපි බලාපොරොත්තු වෙනවා ජාතික පාසල් තුනක් ඇති කරන්න ඒ වගේම ඔබතුමා මේ අනාගතය ගැන අහපු නිසා එළවලු වල අපිට තියෙන ප්‍රශ්නයක් මේ අලෙවි කිරීමේ සහ එළවලු විනාශ වීමේ ප්‍රවණතාවය වැඩි අපේ ගොවි ජනතාව පුරුදු වෙලා ඉන්නේ එක කන්නෙකට ඔක්කොම එකතු වෙලා සෙට් වෙලා දාන්න එකම දේ. දැන් පහුගිය කාලේ විල්ගමුවේ දැම්ම කොමඩු අක්කර 1500ක්. ඔක්කොම එකට දැම්මේ. ඒක නිසා මිල උස්ස ගන්නම බෑ. මොකද මේ නිෂ්පාදනය වැඩි. එතකොට අපි බලන්නේ දැන් අගේ එකතු කරන්න එළවලු වලට. දැන් අපි කරන්නේ එළවලු කපලා කොටලා චොප්ස් දාලා කනවා. මැල්ලුම් හදලා කනවා. එච්චරයි අපි කරන්නේ. හැබැයි අපි ටින් කරන්නේ නැහැ. අපි බෝතල් කරන්නේ නැහැ. අපි චට්නි හදන්නේ නැහැ. අපි ජෑම් හදන්නේ නැහැ. අපි විජලනය කරන්නේ නැහැ. මේ තැනට අපේ එළවලු ගෙනිච්ච නැත්නම් අපේ නිෂ්පාදනය ගෙනිච්ච නැත්නම් අපිත් රටත් ලොකු අමාරුවක වැටෙනවා. ඉදිරි වැඩපිළිවෙල සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරන අතරේ දැන් දේශපාලන බිමට ආවොත් එහෙම චෝදනාවක් තියෙනවා. ඒ තමයි තාත්තත් ඉල්ලනවා පුතත් ඉල්ලනවා. මේකට කොහොමද උත්තර දෙන්නේ? බොහොම සරලයි. දැන් මම අවුරුදු 10ක්
පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක්. මම දෙපාරම පළවෙනි. මම දෙපාරම මධ්‍යම පළාතේම වැඩිම ප්‍රතිශතය ගත්ත අපේක්ෂකයා. එංගාර කතාවක් ආවනේ උගුතුන් වියතුන් බුද්ධිමතුන් යවන්න ඕනේ කියලා. ඒකේ බැලුවත් මම ජාත්‍යන්තර නීති පිළිබඳව පශ්චාත් උපාධිධාරියෙක්. ඒ වගේම නීතිය පිළිබඳව ගෞරව උපාධිධාරියෙක්. මට තියෙනවා එක නුසුදුසුකමක්. ඒ ජනක බණ්ඩාර තෙන්නකෝන් ඇමතුමාගේ පුතා වීම. ඒක නුසුදුසුකමක් කරන්න එපා කියලා මං ඉල්ලනවා. පක්ෂයේ වෙන රටේ කිසිම තැනක නොදුන්න අවස්ථාවක් මට දුන්නා. ජනාධිපතිතුමා, අගමැතිතුමා, අපේ පක්ෂේ නිර්මාතෘතුමා, බැසිල් රාජපක්ෂ ඇමතුමා. ඇයි එහෙම මට විතරක් විශේෂයක් කරන්නේ? ඇයි මට වෙනම සැලකුවේ? රටෙම්ම ඒ මම ගොඩනගාගත් මටම ආවේනික වෙච්ච දේශපාලන නම. මම පෞගේ කාලේ අපේ අපි විපක්ෂිද්දි මම ඇමති ධූරෙන් ඉල්ලාස් වෙච්ච මිනිස්සෙක්. ඔබතුමා පුළුවන් නම් කියන්න ඇමතිකමක් අතහැරපු කෙනෙක් පෞගේ කාලේ. මං එහෙම කරේ එකක් දේශපාලනේ අලුත් සංස්කෘතියක් මේ රටේ බිහි කරන්න. ඇමති ධූර බල බදාගෙන ඉන්න යුගයේ ඇමති ධූර වලට සියලු දේවල් පාවා දෙන යුගයේ මං එහෙම යුගයක රැල්ලට ගසාගෙන යන්නේ නැතුව මම ඇමති ධූරෙන් ආණ්ඩුවට ඒ වෙලාවේ දමලා ගැහුවේ. මං ඒකෙන් මං හිතනවා මං පණිවිඩයක් දුන්නා රටට. අලුත් දේශපාලන සංස්කෘතියක් මේ වේදිකාව වලට ඇවිල්ලා ඕන දෙයක් කතා කරන්න පුළුවන්. ඕන දෙයක් කියන්න පුළුවන්. සුරංගනා ලෝකමවන්න පුළුවන්. හැබැයි මහ පොළොවේ යථාර්ථයක් කරා ඒ දේශපාලන වෙනස. මං විශ්වාස කරනවා ඒ නිසා තමයි පක්ෂයේ මට මේ අවස්ථාව ලැබලා දුන්නේ කියන එක මං විශ්වාස කරනවා. මම වෙනම චරිතයක් ජනක බණ්ඩාර තෙන්නකෝන් අමාත්‍යතුමා වෙනම චරිතයක් අපි දේශපාලන භූමිකාවේදී ජනක බණ්ඩාර තෙන්නකෝන් ඇමතිතුමා වැඩ කරනවා කියලා මං ගෙදරට වෙලා හිටියේ නෑ. අපි දෙන්නම මාතලේ දිස්ත්‍රික්කේ අපේ පොදු ජන අරගලය වෙනුවෙන් කඳවුර වෙනුවෙන් අපිට දෙන්න පුළුවන් උපරිම හයිය, උපරිම කැපකිරීම, උපරිම මහන්සිය අපි දුන්නා. මං හිතන්නේ ඒක තමයි අපි අත් කරගෙන තියෙන ඒත් එක මතක් කරන්න ඕනේ අපේ අපි මේ බලව් වලින් එන එහෙම මිනිස්සු නෙවෙයි. අපේ අත්තා මහනුවර පදික වේදිකාවේ කවි කොළ විකුණපු මිනිස්සේ. එතුමා තමයි මේ දේශපාලනට ඇවිල්ලා අපිට මේ නම හදලා දෙන්නේ. එතකොට එතුමා ගොඩනගපු දේ අපි විනාශ වෙන්න දෙන්නේ නැතුව අවුරුදු 74කට පස්සෙත් ඒ නම ආරක්ෂා කරගෙන තියෙනවා. පරම්පරා තුනකටත් පස්සේ. නිදහස් පක්ෂයට වෙලා තියෙන දේ ගැන කනගාටුවක් නැද්ද? බොහොම කනගාටුයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ අපේ ජීවිතයේ කොටසක්. අපේ අත්තලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හදන්න බොහොම මහන්සි වෙච්ච පිරිසක්. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැදෙන්නෙම UNP විරෝධී ප්‍රතිවිරුද්ධ කඳවුර විදිහට. කවදාක්වත් ශ්‍රී ලංකා එකයි UNP එකයි එක පැත්තක ඉන්න බෑ. ඒක වෙන්නේ නෑ. ඒක කරන්න බැරි දෙයක්. මොකද බණ්ඩාරනායක මහත්තයා එක්සත් ජාතික පක්ෂයෙන් කඩාගෙන ඇවිල්ලා අපේ අත්තලා එක්ක DA රාජපක්ෂ මැතිතුමලත් එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හදන්නේ UNP විරෝධී ප්‍රතිවිරුද්ධ කඳවුර විදිහට. එතකොට මේ දෙක කවදාක්වත් එකතු කරන්න බෑ. අර එකට එකතු වෙන්නේ නැති කාන්දන් දෙකක් වගේ. එතකොට එහෙම සිද්ධ වුණාම රටේ ඇති වෙන්නේ දේශපාලන විකෘතියක්. දැන් බලන්න වෙච්ච දේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා එක්සත් ජාතික පක්ෂය ඇතුළු ඒ කණ්ඩායමේ අපේක්ෂකයා විදිහට පත් වෙලා අපේක්ෂකයා වෙලා ජනාධිපති වෙලා නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා වෙනවා. එතන ඇති වෙන දේශපාලන විකෘතියේ ප්‍රතිඵල තමයි මේ එන්නේ. දැන් බලන්න ශ්‍රී ලංකා එක ඉවර වුණා, නැති වුණා. එක්සත් ජාතික පක්ෂේ ඉවර වෙනවා, නැති වෙනවා. ඒ අනවශ්‍ය දේවල්, විකෘති දේවල් මහ පොළොවේ කරන්න ගියාම, මහ පොළොවට ජනතාවට දරා ගන්න බැරි දේවල් කරන්න ගියාම එහෙම ගොඩනැගිලා තිබිච්ච දේවල් නැති වෙනවා. දැන් මම මගේ අත්තගේ අපච්චිගේ දේශපාලනයට ප්‍රතිවිරුද්ධ දෙයකට ගියොත් මමත් නැති වෙනවා, අපේ නමත් නැති වෙනවා. ඒක නිසා මම පරිස්සම් වෙන්න ඕනේ එතුමන්ලා ගොඩනගාගත්තු නම ආරක්ෂා කරගන්න. ඒක බොහොම බර වැඩක්. පරපතල වැඩක්. ඒක ලේසි වැඩක් කියලා මං හිතන්නේ නැහැ. හැබැයි ඒ වගේම තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වෙච්ච දේ. ඉතින් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එළියට බහින්න ගත්ත තීන්දුව බොහොම බරපතලයි. ඒක ලේසි පහසු තීන්දුවක් උනේ නැහැ. අපිට අපි ඒක කරේ බොහොම අමාරු වැඩක්. හැබැයි අපි තේරුම් ගත්තා ජනයා ඒ වෙලාවෙද්දී. ජනයා ඉල්ලුවා අපෙන්. ජනයා ඉල්ලුවා ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති නොමැති තැනක හෘද සාක්ෂියට එකඟව අපිට එතන ඉන්න බෑ. අපිට සිද්ධ වුණේ අපේ ජනයා සහ ප්‍රතිපත්ති එක්ක හෘද සාක්ෂිය එක්ක හිටගන්න. හොඳයි. පසුගිය ජනාධිපතිවරණයේදී එක් ආසනයක් හැර සියල්ලම ජයග්‍රහණය කරන්නේ පොදු ජන පෙරමුණ. තවමත් ඒ ජනප්‍රියත්වයේ දිස්ත්‍රික්කයේ තුල රැඳිලා තියෙනවා කියලා ඔබතුමා හිතනවද? ඊට වැඩිය වැඩි. මම විශ්වාස කරනවා මේ සැරේ මාතලේ ආසනෙත් අපිට ජයග්‍රහණය කරන්න පුළුවන්.
දඹුල්ල රත්තොට ලක්ගල මාතලේ ආසන හතරම අපි විශිෂ්ටාකාරයේ ජයග්‍රහණයක් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා මාතලේ පාර්ලිමේන්තු ධූර පහක් තියෙනවා. ඒ පහෙන් හතරක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ලබා ගන්න හැකියාව තියෙනවා කියලා අපි විශ්වාස කරනවා. හැබැයි ජනාධිපතිවරණයේ දීපු පොරොන්දු පත්‍රිකාව ගත්තොත් ඔබතුමන්ලගේ ප්‍රදේශ වලට තදින් දැනෙන එක පොහොර ප්‍රශ්නේ එහෙම ජනතාව අතර නැද්ද මේ වෙලාවේ? පොහොර ප්‍රශ්නේ තියෙනවා. මම අවංක වෙන්න ඕනේ. ඒ වුණාට අපි තේරුම් ගන්න ඕනේ මේ සුවිශේෂී කාලයක්. අපි ආණ්ඩුව ආරම්භ මාස 7යි. එතකොට මාස 3ම ආරක් රට වහලා තිබුණේ. ලෝකයේ අනිත් රටවලුත් වහලා තියෙන. අදටත් ලෝකයේ ඒ බලපෑම තියෙනවා. ඒක නිසා ජනයාත් ඒක තේරුම් අරන් ඉන්නේ. අපි අපිට තේරෙනවා දැනෙනවා අපේ ප්‍රදේශවල ජනයා මේ ප්‍රශ්නේදී බරපතල විදිහට ගැටලු සහගත තත්වයක ඉන්නවා. හැබැයි මේ වෙලාවේ එක පැත්තකින් කාරණා දෙකක් නිසා තමයි මේ ප්‍රශ්නේ කෝටි ගානක මුදලක් ගෙවලා තිබුණේ. ඒ සඳහා මුදල් ප්‍රතිපාදන හොයලා එකට ගෙවන්න සිද්ධ වුණා. ඒ වගේම ලෝකයේ අනෙකුත් රටවල් වහලා ජනයා එක රාශි කරන්න බෑ, වරායවල් වහලා, ගුවන් තොටුපළවල් වහලා මේ ආදී ප්‍රශ්න නිසා තමයි මේ කාලය මේ මේ ඒ සිද්ධිය වුණේ. ඉතින් අපි බොහොම ගෞරවයෙන් ඉල්ලනවා අපේ ජනතාවට මේ පිට එක්ක ඉන්න ගෝඨාභය රාජපක්ෂ මහත්තුමා කියන්නේ වැඩ කරන ජනාධිපතිවරේ. ඒ වගේම මහින්ද රාජපක්ෂ අගමැතිතුමා කියන්නේ ජනතාවගේ දුක හඳුනන නායකයෙක්. එතුමන්ලා නායකත්වය දෙන රජයක් කවදාකවත් ගොවි ජනතාව අපහසුතාවයට පත් කරන්නේ නැහැ කියන එක තමයි අපිට කියන්නේ. මේ වෙලාවේ පවතින තත්ත්වෙත් එක්ක ගත්පහම ඔබ පළාත් සභාව නියෝජනය කරපු කෙනෙක්නේ. දැන් පළාත් සභා කර්මන්නේ අවුරුදු ගාණක් තිස්සේ. අවශ්‍යද පළාත් සභා, අනවශ්‍යද? ඔබතුමාට තේරෙනවද පළාත් සභාව නැහැ කියලා? දැනට නොදැනුණාට සේවයේ සිද්ධ වෙනව අවශ්‍ය නැහැ කියලා හිතෙනවා. හිතෙනවා. නගර සභාව නැති වුණොත් කොහොමද? ඔක්කොටම දැනනවා. කුණු ටික එකතු කරන්න නැතුව පාර්ලිමේන්තුවෙත් නීති සම්පාදනය, මුදල් අයවැය, මුදල් බෙදා හැරීම ආදී දේවල් සිද්ධ වෙන්න ඕනේ. පළාත් සභාව තිබුණත් එකයි නැතත් එකයි. දැන් අවුරුදු 3ක් නැහැනේ. කවුද කතා කරන්නේ? ආණ්ඩුකාරතුමාටම ඔය වැඩේ කරන්න පුළුවන්නේ ඔය යන විදියට. මම දැක්ක පළාත් සභාවේදී මම අමාත්‍ය ධූරයක් දැරුවා අවුරුදු 2කමාරක්. මම ක්‍රීඩා, තරුණ, වනිතා, ග්‍රාම සංවර්ධන, කර්මාන්ත ඇමතිවරයා. මගේ මුළු අයවැය මට ඒ වෙලාවේ හම්බුනේ මිලියන 40යි. ලක්ෂ 400යි. පාර්ලිමේන්තුවේ කැබිනට් ඇමතිවරුන්ට ලක්ෂ 800 දුන්න වාහනේ ගන්න. එතකොට මට දීලා දුන්නේ රෝද දෙකක් විතරයි. එහෙම බැලුවොත් මුළු පළාත්, මුළු මැදේම පළාතේම තරුණයන් වෙනුවෙන්, ක්‍රීඩකයන් වෙනුවෙන්, කාන්තාවන් වෙනුවෙන්, කර්මාන්ත වෙනුවෙන්, ඒ වගේම ග්‍රාමීය සංවර්ධනය වෙනුවෙන් ලක්ෂ 400යි දුන්නේ. එතකොට පේෂකර්මයට හම්බුනේ ලක්ෂ 50යි. පේෂකර්ම දෙපාර්තමේන්තුවේ මට මතක විදිහට ආයතන තියෙනවා ලක්ෂයක, ආයතන 130ක් විතර. ලක්ෂ 50ක් දීලා කියනවා මේක කරන්න කියලා. එතකොට ලයිට් නැති, වතුර නැති පේෂකර්ම මධ්‍යස්ථාන 100ක් තිබුණා මගේ කාලේ. ලයිට් දෙන්න, වතුර දෙන්න මුළු බජට් එකම අපි වියදම් කරන්න ඕනේ. එහෙම තත්ත්වයක් තමයි තිබුණේ. ඉතින් අපි එහෙම කොහොමද හදන්නේ? මම විශ්වාස කරනවා රටේ, අපේ රටේ හරි, අපි හරි කැමතිනේ මේ ප්‍රශ්න වලට විසඳුම් දෙන වෙනුවට තව ප්‍රශ්න ඇති කරගන්න හරි ආස රටක් පහුගිය කාලේ. 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවම ගේන්නේ රටේ ජනවර්ගීය අර්බුදයට විසඳුම විදියට. ඒක විසඳුම උනාද? ඒකද විසඳුම? ඉන්දියාවේ මොඩල් එක අපි ලංකාවට ගෙනාවා. අල්ලපු ගෙදර බඩේ අමාරුවට ගන්න බෙහෙත් අපි ඔළුවේ අමාරුවට ගත්තා. අන්තිමට ඒක විසඳුමුනෙත් නෑ. තව ප්‍රශ්න රාශියක් අපි රටේ ඒ නිසාම ඇති කරගත්තා. අපි අධ්‍යාපනයේ බෙදුවා, අපි කෘෂිකර්මයේ බෙදුවා, අපි ක්‍රීඩාව බෙදුවා, තරුණ කටයුතු බෙදුවා, මේ ඔක්කොම බෙදුවා, ගොඩනැගිලි බෙදුවා, නිරධාරීන් බෙදුවා. ඒක කරගෙන යන්න පුළුවන් වටපිටාව හැදුන්නේ නැහැ. පේෂකර්ම ව්‍යාපාරය කියන්නේ 1970 ගණන්වල මේ රටේ ප්‍රධාන ජාතික ව්‍යාපාරයක්. අපිට තිබ්බ අභිමානය අද මොකද පේෂකර්ම ව්‍යාපාරයට උනේ? මං හිතනවා මේ පේෂකර්ම ව්‍යාපාරයේ කඩා වැටීම වැටීමට එක ප්‍රධාන හේතුවක් කියලා පළාත් සභාව. ඒක මතක් කරන්න ඕනේ. අධ්‍යාපනය. අධ්‍යාපනය කියන්නේ අපේ රටේ බරපතලම අසාධාරණේ වෙන තැන එන කොහෙවත් නෙමෙයි අධ්‍යාපනය. මම මේක හැමතැනම කියනවා. මම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඉන්න වේදිකාවෙත් මම කිව්වා. රාජකීය විද්‍යාලයේ ඉගෙන ගන්න දරුවටයි, විල්ගමුවේ හඳුන් ගමුවේ පාසලේ ඉගෙන ගන්න දරුවටයි, නාගලවැව පාසලේ ඉගෙන ගන්න දරුවටයි තුන් දෙනාටම දෙන්නේ එකම ප්‍රශ්න පත්‍රය. අඩුම ගානේ නැවතීමේ තිතක්වත් වෙනස් නැහැ. හැබැයි උගන්වන්න විදිහ එක විදිහද?
එකම ප්‍රශ්න පත්‍රය දීලා කියනවා එක විදියට ප්‍රශ්න පත්‍රයට උත්තර ලියන්න කියලා. එහෙම අසාධාරණයක් මේ ලෝකේ තියෙනවද? මම ගියා අපේ මාතලේ දිස්ත්‍රික්කේ ප්‍රධාන පාසලකට. මම ප්‍රධාන ආරාධිත අමුත්ත අත්‍යාගේ ප්‍රධාන උත්සවයේ. මට ඇහෙනවා පසුබිමෙන් සිංහල නිවේදනයක් කරනවා පොඩි දරුවෙක් කියලා මං හිතුවා. පොඩි දරුවා නිවේදනය කරනවා සිංහලෙන්. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් එමුතුමා පැමිණියා. එහෙමනේ දැන් යන්නේ ඔය රූපවාහිනිය වගේ. ඊට පස්සේ ඉංග්‍රීසියෙන් ප්‍රමිත තෙන්නකෝන් කමින් කියලා විතරයි. මගේ පපුව ඒ වෙලාවේ කඩාගෙන වැටුණා. මේ දරුවල් මං ඒත් හිතුවා මේ දරුවල් ලොකු උත්සාහයක් ගන්නවා ඉංග්‍රීසියෙන් කතා කරන්න. ඊට පස්සේ ආපහු සිංහලෙන් ගත්තා, ආපහු ඉංග්‍රීසියෙන් ගත්තා. කමින් විතරයි මේ දරුවා කිව්වේ. ඒ නිසා මං වේදිකා උත්සව ශාලාව ඇතුළට ගිහිල්ලා මට ඕනේ වුණා මේ පොඩි කොල්ලට පොඩි තට්ටුවක් දාලා මේ ගත්ත උත්සාහයට පොඩ්ඩක් ළමයාගේ මේ ළමයාට ස්තුතියක් කරන්න සුබ පතන්. මං ගිහිල්ලා බලද්දී චාමර ඒ ඉස්කෝලේ ඉංග්‍රීසි ගුරුවරයා මේ අනවුන්ස් කරේ. එතකොට ඒ දරුවට මොන ඉංග්‍රීසි භාෂාව ගැන මොන බලාපොරොත්තුවක්ද අපි දෙන්නේ? හැබැයි රාජකීය විද්‍යාලයේ දරුවට දෙන ප්‍රශ්න පත්‍රේම ඒ පාසලේ කොල්ලොන්ට දෙනවා. බරපතල අසාධාරණයක්. එහෙනම් අපි ඉස්සෙල්ලාම නවත්තන්න ඕනේ ක්‍රමේ නෙවෙයිද? පාරවල් බෝක්කු පාලං හදන්න ඕනේ තමයි. හැබැයි අපි ඊළඟ පරම්පරාව බලා ගන්න ඕනේ නැද්ද? ඇයි මෙතරම් ආණ්ඩු මාරු වෙලත් මේ ගැටලුව වලට තාමත් විසඳුමක් නැත්තේ? ඉතින් 2015 විතරේ ඔබතුමාලට බලය අහිමි වෙන්නේ. 15 20 කාලේ. මට තේරෙනවා. මේක ප්‍රශ්නයක්. අපි මේවා කතා කරන්න ඕනේ. මේවට විසඳුම් දෙන්න ඕනේ. අධ්‍යාපනයේට ගුරුවරයාට අපේ මූලික අවධානය දෙන්න ඕනේ. දැන් අපි ගමක ගිහිල්ලා ප්‍රශ්න ගැන කතා කරොත් මම මේ අත්දැකීමෙන් කියන්නේ කවුරුත් කියන්නේ නෑ ගුරුවරයා ගැන. ඔක්කොම කියන්නේ ගමේ දරුවගේ රැකියාව ගැන, පාලම ගැන, බෝක්කුව ගැන. ගුරුවරයා ගැන කවුරුත් කතා කරන්නේ නෑනේ. ටියුෂන් ගුරුවරයාගේ සරණ තමයි මේ ඔක්කොම කතා කරන්නේ. හැබැයි මේ ක්‍රමයේ අපි වෙනස් කරන්න ඕනේ. අපි මේ අවුරුදු පහ දැන් පහුගිය කාලේ උනේ නෑ කියලා අපිට ඒක මගහරලා ඉන්න බෑනේ. දැන්වත් අපි මේකට අපේ අවධානය යොමු කළ යුතුමයි. අපි අපේ අත්තලා සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරන්න ලොකු සටනක් කරපු මිනිස්සේ. අත්තගේ සටන පොඩ්ඩක් අපිට වෙනස් කරන්න සිද්ධ වෙනවා දැන්. අපිට සිද්ධ වෙනවා හැම දරුවෙක්ටම ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දෙන්න උගන්වන්න පුළුවන් ගුරුවරයෙක් දෙන්න කියන සටන කරන්න. ඒ වගේම ගණිත ගුරුවරයා, විද්‍යාව ගුරුවරයා දෙන්න කියන සටන කරන්න. අපි මේ හැමදාම අල්ලගෙන තියෙන මේ බොරු දේවල්නේ. ටැබ් එක දෙන්න කියලා ලොකු මේකක් කරා. ටැබ් එක නෙවෙයිනේ, ගොඩ නැගිල්ලත් නෙවෙයි, ගේට්ටුවත් නෙවෙයි. දරුවට උගන්වන්න පුළුවන් ගුරුවරයාට තමයි අපි මූලිකත්වය දෙන්න ඕනේ. අපි අධ්‍යාපන ක්‍රමයේ කියලා අපි විශ්වාස කරනවා. හොඳයි. මේ අධ්‍යාපනය වගේම ඔබතුමාලගේ දිස්ත්‍රික්කයේ තුල තව පවතින ගැටලුවක් තමයි පානීය ජල ගැටලුව. ඒ වගේම වතු ජනතාව ආශ්‍රිතව සනිපාරක්ෂක පහසුකම් පිළිබඳව, ඒ වගේම නායාමයේ අවදානමක් සහිත ප්‍රදේශවල ජීවත් වීම. මේ සම්බන්ධයෙන් ඔබතුමාගේ ප්‍රතිපත්තිය මොන වගේද? ඒ වගේම ඔබට අදාළ වෙන සංචාරක කර්මාන්තය දැන් තියෙන තත්ත්වය. පානීය ජල ව්‍යාපෘති දෙකක් අපේ දිස්ත්‍රික්කයේ තුලේ ආරම්භ කරලා තියෙනවා. විශල් දඹුල්ල, විශල් මාතලේ ජල යෝජනා ක්‍රම දෙක. මේ දෙකෙන් අපිට මූලිකව ජල ප්‍රශ්නෙට 70%කට විසඳුමක් දෙන්න අවස්ථාව ලැබෙනවා. ඒ වගේම විල්ගමු ආශ්‍රිතව තව ව්‍යාපෘතියක් ආරම්භ කරලා තියෙනවා. මට මේ ඒ ව්‍යාපෘතිය නම අමතකයි. මේ ව්‍යාපෘති තුනම දැන් නවතිලා තියෙනවා. විශල් දඹුල්ල ජල යෝජනා ක්‍රමයේ අවසාන වෙන්න නියමිතව තිබුණේ 2017. ඒක අවසාන කරගන්න හම්බුන්නේ නැහැ. මාතලේ විශාල මාතලේ ජල යෝජනා ක්‍රමය අවසන් කරගන්න හම්බුන්නේ. විල්ගමුව ලග්ගල්ට පානීය ජල ව්‍යාපෘතිය අවසන් කරගන්න හම්බුන්නේ. අතරමඟ නැවතිලා තියෙනවා. එතකොට මේ ව්‍යාපෘති තුන අපිට පනගන්වලා ගන්න සිද්ධ වෙනවා. දැන් විශාල දඹුල ජල යෝජනා ක්‍රමය අපි ආරම්භ කරා. දැන් අපි ඒකේ ව්‍යාපෘතිය පොඩි කරලා. දැන් අපි බලාපොරොත්තු වෙච්ච ප්‍රමාණයටම ජලය දෙන්නේ නැහැ. දැන් ව්‍යාපෘතිය අඩු කරලා තියෙනවා. දැන් අපි ඒකත් අර පරණ අපි යෝජනා කරපු ව්‍යාපෘතිය තත්ත්වෙටම අපි ගේන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේ පානීය ජල ප්‍රශ්නෙට 80%කට විසඳුමක් මේ ව්‍යාපෘති තුන පනගැන්වීම තුළින් අපිට දෙන්න පුළුවන්. ඒක අපිට ප්‍රශ්නයක්, ඒ ප්‍රශ්නේ निराකරණය කරගන්න අවස්ථාව ලැබෙනවා. එතකොට සමහර තැන් තියෙනවා මේ ජලය ගෙන යාමේදී උස තැන් වලට ගෙනියන්න බැරි එහෙම ප්‍රශ්න තියෙනවා. දැන් ඒ තැන් හඳුනගෙන අපි උදාහරණයක් විදිහට අපේ ගලේ වල තියෙනවා ඉහළ බම්බාම ප්‍රදේශයේ දැන් අපි ඒකට ව්‍යාපෘතියක් හඳුනගෙන තියෙනවා. මිලියන 15ක විතර මුදලක් ඒකට යනවා කියලා තියෙනවා. ඉතින් අපි ඒ ව්‍යාපෘති ඒ තැන් වලට අදාළව මේ ප්‍රධාන ව්‍යාපෘති වලින් ජලය ගෙනියන්න බැරි තැන් වලට අපිට ඒ විසඳුම අපිට දෙන්න අවස්ථාව ලැබෙනවා. සංචාරක කර්මාන්තේ මධ්‍යම පළාතේ කේන්ද්‍රස්ථානයක් මාතලේ දිස්ත්‍රික්කය. සීගිරිය, ගෙඩිගේ,
අලු විහාරේ නකල්ස් එතකොට දඹුල්ල බම්බාව ඉබ්බන්කටුව මේ ආදී තැන්වල සංචාරක පුරවරයක්. එතකොට දැන් සංචාරකයන්ගේ පැමිණීම අඩු නිසා අපේ සංචාරක ව්‍යාපාරයේ නිරලේ ඉන්න අපේ ප්‍රදේශයේ ඉන්න ව්‍යාපාරිකයන් විශාල ගැටලු රාශියකට මුහුණ දීලා තියෙනවා. හැබැයි අපි බලාපොරොත්තු වෙනවා දැන් දේශීය සංචාරකයන්ගේ පැමිණීමේ පොඩි ප්‍රවණතාවයක් අපිට ඉදිරි කාලයේදී දකින්න ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ තුලින් යම් තාක් දුරකට හෝටල් කර්මාන්තේ ඒ වගේම SA හෝටල් කර්මාන්තය හා බැඳිලා ඉන්න මේ පිරිසගේ ජීවන තත්ත්වය නගා සිටවන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා. චාමර අපි මේ අලෙවිකරණයේ ප්‍රශ්නයක් අපිට තියෙනවා. තායිලන්තයට ගියොත් කුරුම්බ ගෙඩිය කපන විදිහට අපි කුරුම්බ බීපු නැති මිනිස්සු නෙවෙයිනේ. කොච්චර බීලා තියෙනවද? තායිලන්තයට ගියාම කුරුම්බ ගෙඩියක් බොන්න හිතනවා. අඹ ගෙඩියක් කන්න හිතනවා. ඒවා අලෙවිකරණයේ තියෙන බොහොම ආකර්ෂණීය බවක්. ඒතකොට මම ඊයේ පෙරේද සීගිරිටත් ගිහිල්ලා අපි කතා කරගත්තා. මේ YouTube එක බලලා අපිට ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. මේ පළතුරු අපිට මේ අඹ ගෙඩිය කපන විදියට අපිට එන සංචාරකයට ඒ ආකර්ෂණයක් ඇති කරන්න පුළුවන්. ඒතකොට අපි මේ ලංකාවට එන සංචාරකයන්ගෙන් උපරිම ඒ කියන්නේ මේ සූරාකන්න නෙවෙයි සාධාරණ විදියට ඒ අයටත් යම් කිසි අත්දැකීමක් දෙන විදිහට අපිට මේ සංචාරක ව්‍යාපාරයෙන් නංවන්න පොඩි පොඩි දේවල් ටිකක් තමයි අපිට කරන්න සිද්ධ වෙන්නේ. අපිට තව මිනිත්තු 3ක් තියෙන්නේ මාතලේ ජනතාවට කතා කරන්න ඔබතුමාට අවස්ථාව. මාතලේ ජනතාවට යන තියෙන හැඟීම අපිට වචනෙන් විස්තර කරන්න බෑ. දඹුලු ජනතාව ගැන වචනයක් අඳා කතා කරන්න ඕනේ. අපේ අත්ත පුංචි මිනිස්සෙක්. අපේ අත්තව පාර්ලිමේන්තුවට ගෙනිච්චා. කැබිනට් ඇමති කෙනෙක් කරා. අත්ත ළඟ තිබුණේ ඇඳගෙන හිටපු සරමයි බැනියමයි සෙරප්පු දෙකයි කවිකමයි මනුස්සකමයි විතරයි. හැබැයි අවුරුදු 21ක් අත්තව දිනෙව්වා. 77 අත්තා පරාජයට පත් වුණා. ඒ රටේ රැල්ල ඒ වගේම සමහර සිද්ධි බලපෑවා. සාමාන්‍යයෙන් ජනතාවට මේ කෙනෙක්ගේ වටිනාකම දැනෙන්නේ මනුස්සය නැති වෙන්න ඕන. මට ඕක කියලා දුන්නේ අප්පච්චි. අප්පච්චි දවසක් කිව්වා මේ මගේ උපාධි උත්සවයට ඇවිල්ලා. අප්පච්චි කිව්වා දඹුල්ලට මාතලේට මගේ අගේ දැනෙන්න මන් නැති වෙන්න ඕනේ කියලා. එතකොට තමයි කිව්වා උඹට ඒ චාන්ස් එක ඉන්නේ. එහෙම කියලා කිව්වා. ඒ වෙලාව මට ලොකු දුකක් ඇති වුණා. ඉතින් මගේ මාතලේ දිස්ත්‍රික්ක ජනතාවත් එක්ක අපිට තියෙන ඓතිහාසික බැඳීමක්. ඒක කඩන්න බිඳින්න කාටවත් පුළුවන් කමක් නැහැ. අපි තනතුරු තිබ්බත් නැතත් අපිව මාතලේ දිස්ත්‍රික්ක ජනතාව අපිව අපිත් එක්ක හිටියා. දැන් පහුගිය අවුරුදු 5 අපිට මුකුත් තිබුණේ නැහැනේ. අපිට මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ලේ රත්තොට ලග්ගල ජනතාවට දෙන්න කිසි දෙයක් අපි ළඟ තිබුණේ නැහැ. හැබැයි අපිත් එක්ක හිටියා. අපිත් එක්ක අරගලේ හිටියා. ඉතින් මම හිතනවා විපක්ෂ හිටපු කාලේ අපිට ගොඩක් දේවල් ඉගැන්නුවා. ලොකු පාඩම් ඉගැන්නුවා. අමාරුයි තමයි, කරදරයි තමයි. අපච්චි දවස් 58ක් රිමාන්ඩ් කරා. මම ඇමති ධූරෙන් ඉල්ලාස් වුණා. අපිට අභියෝග රාශියක් ආවා. අපේ පක්ෂය අපිට නැති වුණා. එතකොට තව සංවිධායකවරු දැම්මා. හැබැයි ඒ කාලේ අපි හඳුනාගත්තා මහ පොළේ පය ගහලා ඉන්න සුන්දර මිනිස්සු ටිකක් විපක්ෂ ඉන්න කාලේ. ඒ ජනතාවත් එක්ක අපිට කරන්න පුළුවන් දේ බොහොමයක් තියෙනවා. ඉතින් ඒ ජනතාවට අපේ උත්තමාචාරයේ ගෞරවය අපි පුද කරනවා. මම බැලුවා මේ මට තියෙන චෝදනා මොනවද කියලා. දැන් මම අවුරුදු 12ක් විතර දේශපාලනේ ඉන්නවනේ. ඒතර චෝදනා එනවනේ. දැන් මම ඇදිරි නීතිය දාලා තියෙද්දි මම ආර්ථික මධ්‍යස්ථානේ බැහැලා හිටියා. ආර්ථික මධ්‍යස්ථානේ වහන්න බෑ. ඒතකොට අපිට ගොඩක් නිින්දා ආවා. ජනතා විමුක්ති පෙරමුණෙන් මට ලොකු මඩක් ගැහුවා. මං ආර්ථික මධ්‍යස්ථානේ අරගෙන ඉන්නේ එළවලු බිස්නස් එක කරන්න කියලා. මං ඒත් ඒ වෙලාවේ සතුටු වෙනවා. මොකද මට බොරුවටවත් ආර්ථික මධ්‍යස්ථානේ අරගෙන මං ගංජා විකුණනවා, කුඩු විකුණනවා කියලා කියන්න බෑනේ. වෙන අයට තියෙන චෝදනා කසිප්පු විකුණනවා ඒ වගේ දේවල්. මට කිව්වේ මං එළවලු වෙළඳාම කරනවා කියලා. මට ඇති එළවලු බිස්නස් එකක් නෑ. හැබැයි එහෙම තමයි මට චෝදනා කරන්නේ. ඊට පස්සේ මේ ළඟදී මාම කෙනෙක් ඇවිල්ලා කිව්වා මං තමුන් ඇහැට ඡන්දෙ දෙන්නේ නැහැ කියලා. මම ඇයි මාමේ කියලා. නෑ දා රැස්වීමට ඇවිල්ලා මගේ දියා බල්ලා කියේ නැහැ කිව්වා. මට තියෙන චෝදනා ආවා. මට හොර වැඩ කරලා, පල් වැඩ කරලා, ජඩ වැඩ කරා කියලා මට චෝදනා නැහැ. ඒක නිසා මම මාතලේ දිස්ත්‍රික්කයේ ජනතාවට මට ගහපු කතිරේට අගෞරවයක් වෙන වැඩක් මං කවදාකවත් කරලා නැහැ. මං රටටම මාතලේ දිස්ත්‍රික්කයේ ජනතාවට ගෞරවයක් වෙන වැඩක් තමයි මෙතුක්කල් කරලා තියෙන්නේ. ඒ විශ්වාසයේ පළුදු වෙන්න අල්ප මාත්‍රයක තරමින්වත් පළුදු වෙන්න මං ඉඩ තියන්නේ නැහැ කියන පණිවිඩය මං දෙනවා.
බොහොම ස්තුතියි පැමිණීම වෙනුවෙන්. ඒ වගේම ඉදිරි මැතිවරණයේදී මාතර දිස්ත්‍රික්කෙන් ඔබට ජයග්‍රහණ අපි ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. පාර්ලිමේන්තු ගේට් තුලින් අපි සමුගන්නවා හමුවෙමු නැවත දහවල් එකට.